වර්තමාන ජනාධිපතිවරයා ඒ අභියෝගය බාරගත්තා. අද ඔහු සමත් වෙලා තියෙනවා ඒ අභියෝගය ජයගෙන. විශේෂයෙන්ම මේ රටේ ඉන්න තරුණ හරපුර සම්බන්ධයෙන්, තරුණ වෘත්තිකයන් සම්බන්ධයෙන්, තරුණ ව්‍යවසායකයින් සම්බන්ධයෙන් ඉදිරියේ රට පවතිය යුත්තේ කෙසේද? ඔවුන් මේ රටේ සංවර්ධනයට, මේ ආර්ථිකය ගොඩනැගීමට දායක විය යුත්තේ කෙසේද කියන එක පිළිබඳව පහුගිය කාල වකවානුවේම එතුමා තමුන්ගේ මතය සඳහන් කරා. මේක බාරගෙන කරන්න ඕන, ඉදිරියට එන්න අවශ්‍ය කරන්නේ තරුණ පරම්පරාව කියන එක. මේකේ ස්ථාවර දේශපාලනයක් තිබුණොත් තමයි ස්ථාවර ආර්ථික ක්‍රමයක් රට තුළ පවතින්නේ. මොකද මේ හැම පාර්ශ්වයක් එක්කම සාකච්ඡා කරාම කියන එකම කාරණය තමයි මේ ජනාධිපතිවරයා ගෙනාපු වැඩපිළිවෙල ආර්ථිකය සම්බන්ධ ඉතාම හොඳයි, ඉතාම ප්‍රශංසනීය වැඩපිළිවෙලක් කරන්නේ. එතුමත් තව ඉදිරි අවුරුදු පහේ මේ රටේ රාජ්‍ය පාලනය කළ යුතුයි. මොකද මේ තත්ත්වෙන් ගියොත් තමයි මේ රට ගොඩ ගන්න පුළුවන්, මේ ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න පුළුවන් වෙන්නේ කියන එක. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට විශාල ප්‍රමාණයක් ව්‍යවසායකයන් මේ රටේ බිහි කරන්න, විශාල එන්ටර්ප්‍රනර්ස් ප්‍රමාණයක් ඇති කර ව්‍යවසායක ප්‍රමාණයක්. අපි මුලින්ම ඩිජිටල් මාර්කටිං පැත්ත ගත්තොත් ෆේස්බුක් මාර්කටිං පැත්තෙන් විශාල ව්‍යවසායක ප්‍රමාණයක් ඇතිකරලා තියෙනවා. ඒ සහ විශාල ප්‍රමාණයක් ඇතිකරපු ව්‍යවසායකයෝ හා සමානවම අනිත් ඉන්ඩස්ට්‍රීස් වල ඒ ක්‍රමයටම ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. විදේශ විනිමය ගැන ව්‍යාපාර ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට උපරිම සහාය මේ රටින් ව්‍යවසායකට ලබා දෙන බලාපොරොත්තු වෙනවා. වසර ගානාවක් 70 ගානක් කියලා හැමෝම කියනවා. හැමෝම බලය ගත්තා, කවුරුත් පිළිවෙලකට මේක කරේ නැහැ. රට අද බිලියන 100ක් විතර ණයයි කියලා කියනවා. නමුත් ඒකට ඇත්තම දේ හරි කලමනාකාරීත්වයක් රටේ තිබ්බේ නැහැ. මේ ප්‍රශ්නෙට නිවැරදි විසඳුමක් මේ වෙනකන් තිබ්බේ නැහැ. නමුත් අපේ ජනාධිපතිතුමා ඒක දැන් පටන් අරන් තියෙනවා. රට හරි මගකට ගේන්න එතුමා වැඩ කරගෙන යනවා. ඉතින් මේක හරි අමාරුයි. ජනතාව ඡන්දය භාවිතා කරන්නේ ඒගොල්ලන්ගේ යථා තත්ත්වය කියලා දෙනවට වඩා ජනප්‍රිය දේවල් කියනවනම් හරි ආසයි. නමුත් අපි හැමෝම තේරුම් ගන්න ඕනේ යථාර්ථය මොකද්ද කියලා. යථාර්ථයට මූණ දෙන්න. යථාර්ථය අනුව ඇත්තටම රට අද ණයයි. ඒතොර රට ණය නම් රට අපි නැවත ගොඩනැගීමට මේ ක්‍රමය හරියන්නේ නැති ඉඳ තමයි මේකට හරි ක්‍රමවේදයක් දැන් අපේ නායකතුමා පටන් අරගෙන කරගෙන යන්නේ. අඩුමතරමේ තව මාස 6ක් අවුරුද්දක් ගියොත් මේ රට මේ තිබ්බට වඩා හොඳ තත්ත්වයකට ගන්න පුළුවන්.